තාත රටරස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වී වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. දැන් ඉස්සලාම් විදුලි පාරිභෝගිකයෝ කැද කතා කරන්න විදුලි පාරිභෝගිකයෝ එකතුව කියනවා දැන් අපි එන්න කියන්න ඕනේ ඔබ තමයි මේ සංගමේ සභාපතිවරයා වෙන්න ඔයා තමයි. ඔයා මේක ගැන කතා කරන අයිතියක් තියෙනවා. දැන් කොහොමද ඔකේ සංගමේ සභාපති වුනේ? ඕකේ කොච්චර සමාජිකයෝ ඉන්නවද? දැන් එහෙම නිකන් නිකන් සාම අටෝ ගත්ත කණ්ඩායමද නිකන් මොකක් හරි එකතු කරන්න මුදල් ටිකක් හොයාගන්න එහෙමද? එහෙම නෑ. අපි මේක 2015 අපි මේක ආරම්භ කරත් අපේ ලියාපදිංචි කටයුතු උනේ 2018. එතකොට ඒ හරහා අපි ක්‍රියාකාරීම් හිටියේ 100ක් විතර. දැන් තමයි අපි පොඩ්ඩක් සමාජික ආයුධපත් එක හදන්න කෙරෙත් මේ දැන් මාසෙකට විතර කලින්. එතෙක් අපි රුපියලක්වත් කිසිම සංවිධානයකින්වත් සමාජික අරමුදලක් කියලා අපි හිටපු 100 දෙනාගේ අතර එකතු වෙන තමයි අපි මේක දරාගෙන ගියේ. ඒ ඔස්සේ තමයි අපි බලපෑම් කරමින් කොමිෂන් සභාව හරහා අමාත්‍යංශයට ඒ විවිධ නීති රීති ප්‍රශ්න මතු කරමින් එතකොට අපි උසාවිය වලට ගියා, අල්ලස් කොමිෂනකට ගියා, FCID එකට ගියා. ඉතින් මේ හරහා ජනතාවගේ අයිතිවාසිකම් අපි ලබලා දෙන්න කටයුතු කළා. තාමත් ඔය 100 දෙනාගෙන්ද මේ කණ්ඩායම අපේ දැන් සමාජිකයෝ 500 පැනලා ඉන්නවා. ඒ කියන්නේ අපිත් එක්ක හැමතිස්සෙම ගනුදෙනු කරන සමාජිකයෝ. ඊට අමතරව ඒ කියන්නේ කණ්ඩායමක් වශයෙන් එකතු වෙනවද යම් කිසි වෙලාවක හඬක් නගන්න ආම් විරෝධතාවක් ගන්න? එහෙම එනවා. අපි දැන් පිටකොටුවේ අපි විරෝධතා කරා. දැන් අපි බලන්න දැන් විදුලි පහුගිය විදුලි බිල ගත්තාම අමාත්‍යවරයා ඇවිල්ලා හිටියේ 3% වැඩි කරා. අපි ඒක BMCH කරලා දීලා එතකොට අපි විවිධ උද්ඝෝෂණ ව්‍යාපාර කරා. ඒ හරහා අපි ජනතාව දැනුවත් කරමි. ඒ කටයුතු කරලා මොකද විවිධ ප්‍රදේශ හරහා අපි උද්ඝෝෂණ ව්‍යාපාර කරා. ඒක රජයට දැනුණා. ඒ දැනුනේ රජයට මොකද මේ විදුලි බිල කියන එකේ සත්‍ය පිරුවැයි තියෙනවා. විදුලි වල පනතෙම තියෙන්නේ 30 වගන්ති අනුව සත්‍ය පිරුවැයි. ගල්ලංගුරු ඕන ඕන මිල ගණන් වලට දීලා ඒක හරිය කියන්න බෑ. එතකොට මේගොල්ලෝ ඉමර්ජෙන්සි පව අරගෙන එතකොට ප්ලෑන් එකේ තියෙන විදිහට කාර්යසාධන වැඩපිළිවෙලක් නැතුව නොකිරීම තුළ ජනතාවට වගේ කියන්න බෑ. ඉතින් ඒ කාරණා අපිට විදුලි බිලක් වැඩි කරනකොට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනත අනුව ඒක කට්ටිය රැස් කරනවා. ඒ අනුව අපි අපේ අදහස් ඉදිරිපත් කරා. ඒ අනුව නව අභිනමයෙන් පත් වුණු සභාපතිවරයා ඒ අනුව ක්‍රියා කරා.